මේ තියෙන තංජන්තන්න තියෙන මහා බෙහෙත් ගහ. මේ ගහ යටට හාරලා තියෙනවා අඩි 10ක විතර බලා. ඒකෙන් ගහට වෙලා තියෙන ලොකු හානිය. මෙච්චර ලොකු වලක් හාරලා තියෙද්දිත් මේ ගහ ඒ ආකාරයෙන් තිබීම ගැන ඔබතුමිට මොනවද හිතෙන්නේ? ඇත්තටම පුදුමයි. දැන්ටමත් ඒකේ වතුර පිරිලා පුස් වගේ හැම මුල් වල හැදිලා තියෙනවා. මේක ආරක්ෂා කළ යුතු දෙයක් කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි තේරෙන්නේ නැත්තේ. මෙතන මොකක්ද නිදහනක් වගේ දෙයක් තියලා ඇති කියලා හිතනවද? එහෙම කියන්න දන්නේ නැහැ. නමුත් මේ ගහ ගැලවීමේ අවශ්‍යතාවයට ගහ මැරෙන්න හරි මොන හරි එහෙම අවශ්‍යතාවයකට කළාද කියලා හිතන විදිහ තමයි වල හාරලා තියෙන්නේ. ඔව් විස්තර කියන්න ගහ ගහ කියන්න දැන් මේ මං දන්නේ තරමින් මහ බේත් ගහ කියලා සඳහන් වෙන්නේ මේ ගහ. ඉතින් මේකේ පරණ මායිතිකාරෝ මේ නම් ඉදු මේ එක නම ඇරලා ගිහිල්ලා එම්මෙන් දැන් කීප දිනකට විකුණලා දැන් අයිතිකාරෝ මේ වෙන පික රත්නපුරේ කට්ටියක් මේ ඉදම දැන් භුක්ති විඳින්න යන්නේ. ඒගොල්ලෝ පදිංචි නැහැ තාම මේ. එතකොට මේ හතරවෙනි ගොල්ල වාක්‍යයෙන් මට කියන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමා දන්න විදිහට දැන් මේකේ මේ 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 වල හැරිල්ල පිළිබඳව මොකද්ද කියන්න පුළුවන්? किसी प्रश्न आकार මේච්චර ගහ ලොකු ගහක් මේ මේ මුදු මුල නැතුව දුවන්න බෑනේ. දැන් ඉතින් මේ ඔය පේන විදියට දැන් මුදු මුලනේ විනාශ කරලා තියෙන්නේ. මේ කපලක් තියෙනවා. නම නොදත් මහගේ හෙත් ගහ පිහිටීම පිළිබඳව සඳහන් කරනකොට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති පූරගල ග්‍රාමධාරි වසමේ බිලිගල්ල ගමේ තමයි මේ පහ බෙහෙත් ගහ පිහිටලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් සංරක්ෂණය කළ තත්වයක පවතිනවා කියන කාරණේ මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ.